ඔබ අදහස් කරන බව වචනයෙන් පවසන්න. 2021 නොවැම්බර් මස 11 වෙනිදා ඇදහිල්ලේ ප්‍රකාශයන්. මම මගේ ජීවිතයේ මත එපිස 3 පරිච්ඡේදයේ 20 වගන්තිය ප්‍රකාශයට පත් කරමි. අප තුල ක්‍රියා කරන බලය කර්ණ කොටගෙන අප ඉල්ලන සිතන සියලු දේට වඩා අධික ලෙස කරන්නට බලය ඇත්තේ දෙවියන් වහන්සේටයි. මම දෙවියන් වහන්සේට ගෞරව කරන අතර උන්වහන්සේව සියල්ලටම ප්‍රථමයෙන් සොයමි. උන්වහන්සේගේ සියලු ආශිර්වාද මා වෙතට ගලා එයි. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයන් මා පසුපස හඹාගොස් මා පසු කරයයි. මම නියම වේලාවට නියම ස්ථානයේ සිටිමි. සියල්ලන් ඔවුන්ගේ සීමාවලින් ඉවතට යමින් මාහට කරුණාවන්ත වේ. මම දෙවියන් වහන්සේගේ කරුණාවෙන් වැටලී සිටිමි. මේ මාගේ ප්‍රකාශයයි. දිව්‍යමය සෞඛ්‍ය සඳහා පාපොච්චාරණය. මා සිත ප්‍රීතියෙන් උතුරා යයි. මම සෑම දෙයකින්ම සහ සෑම ආකාරයකින්ම ආශිර්වාදිතයි. දෙවියන් වහන්සේ ආලෝකය වන බැවින් මම ඒ ආලෝකයේ ගමන් කරමි. උන්වහන්සේ මාගේ ආත්මයට, ප්‍රාණයට සහ ශරීරයට මනා සෞඛ්‍ය වේ. මාගේ ශරීරයේ සියලු අවයවයන්, මගේ ඇස්, මගේ වකුගඩු, මගේ පෙනහළු සහ මගේ හදවත යන සියල්ලම නිරෝගී. මගේ ශරීරයේ කිසිම කොටසක් කිසි විටක අසනීපයන්ගෙන් විනාශයට හෝ හානියට පත්විය නොහැක. දෙවියන් වහන්සේට සියලු මහිමය. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම දැන් පවසන දේ මට ලැබී ඇති බව අදහමි. මම ශක්තිමත්, මම සෞඛ්‍ය සම්පන්නයි, මම ආශිර්වාදිතයි, මම බල සම්පන්නයි, මම අභිෂේකලත් කෙනෙක්, මම නිදහස්, මම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙක්, මම සියල්ලන්ගේ සහ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබා ඇත. මම පෙනෙන දේ ගැන නොව අනාගතය දැකීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමි. මම වටිනා බීජයකි. මම ස්වාමීන් වහන්සේගේ නිවසේ සරුඵල ඇති භූමියක් මත රෝපණය කර ඇත. මම ස්වාමීන් වහන්සේගේ අනන්‍යත යටත් භූමියේ ඇති තල්ගසකට සමානව සමෘද්ධිමත්ය. මම නිසි සමයේදී බහුල ලෙස පළදරයි. මම ස්වාමීන් වහන්සේ තුළ සම්පූර්ණ යුෂයෙන් පිරි හරිතයකි. මම වැඩිහිටිවේදී පවා නැවුම් බවින් සහ සමෘද්ධිමත් බවින් ගහනය. ජේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ පලදාව කිසිදා අඩු නොවි. මා කරන සියලු කටයුතු සාර්ථකත්වය කරා ගමන් කරයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් මා නිරතුරු සාර්ථකත්වය අත්දක්මි. ජේසුස් වහන්සේ තුළ මා අධ්‍යාත්මික ආශිර්වාදයන් ළඟා කරගනිමි. මම ආත්මික ජීවියකි. මාගේ ආත්මයට ප්‍රාණයක් ඇත. මාගේ ආත්මය සහ ප්‍රාණය භෞතික ශරීරයක් තුළ ජීවත් වේ. මගේ ආත්මය මගේ ප්‍රාණයට ආඥා කරයි. මගේ ප්‍රාණය සවන් දෙයි, පිළිගනි. මගේ ශරීරයට උපදෙස් දෙයි. මගේ ශරීරය කීකර වේයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම මගේ ශරීරයට මෙසේ වදාළමි. දෙවියන් වහන්සේගේ සදා පවතින ජීවිතයේ මාතුලින් සෑම විටම විදහා දක්වනවා මෙන්ම ප්‍රකාශයට පත්වෙයි. මම මගේ ශරීරයේ සෑම කොටසකටම ජීවනයේ වචන මෙසේ වදාළමි. ක්‍රිස්තුස් වහන්සේගේ මනසෙන් පරිපූර්ණ වීමට මම මගේ මනසට වදාළන අතර දිව්‍යන් වහන්සේගේ වචනයට අනුව පෙළගැසීමට මම මගේ මනසට අණ කරමි. මම මගේ අස්ථීන්ට සහ ස්නායු පද්ධතියට ජීවිතය පිළිබඳව වදාළන අතර මම මගේ මාංශපේශී හා අස්ථි කොටස් වලට ශක්තිය පිළිබඳව වදාළමි. මම මගේ හදවතට ජීවන ශක්තිය පිළිබඳව වදාළමි. සාමාන්‍ය වාතාශ්‍රය සහ සිදුරු අනුපාතය පවත්වා ගැනීම සඳහා මම මගේ පෙනහළු හා පටක වලට වදාළමි. මම මගේ වකුගඩු, අක්මාව සහ අඥාශය පරිපූර්ණත්වය කරා ගෙන යාමේ පිළිබඳව වදාළමි. මගේ සෑම රුධිර සෛලයකම ජීවයක් ඇත. මගේ ඇටකටු, සන්ධි සහ කාටිලේජ එකට බැඳී ශක්තිමත්ව සහ ස්ථීරව ඇත. මගේ ඇඟිලි ඉතා හොඳින් ක්‍රියාත්මක වේ. මගේ ඇස් පැහැදිලිව හා හොඳින් පෙනෙන අතර මගේ කන් ප්‍රශස්ත ලෙස ක්‍රියා කරයි. අලුත උපන් බිලිඳකුගේ මෙන් දිව්‍යන් වහන්සේගේ අලංකාරයෙන්
මගේ සමසිනිදුයි, සෞඛ්‍ය සම්පන්නයි. මගේ කෙස් කලඹ මත ඇති පොසිලයන් නිසි ආකාරයෙන් තදින් හිසට යාවී ඇත. මම මගේ කෙස් කලඹට හරියාකාරව රැඳීමටත් වර්ධනය අවශ්‍ය තැන් වර්ධනයටත් පොසිලයන්ට අණ කරමි. මගේ දත්, විදුරු මස්, හකු අක්ෂි සහ ස්නායු හා රුධිර සැපයුම සෞඛ්‍ය සම්පන්න අතර ශක්තිමත් සහ පරිපූර්ණයි. මගේ සියලුම හෝමෝන සහ ස්නායු රසායනික සම්ප්‍රේක්ෂක එකිනෙකා සමග පරිපූර්ණ එකඟතාවයකින් යුක්ත වන අතර සාමාන්‍ය ආකාරයෙන් ඒවායේ කාර්යයන් තුළ නිරත වේ. මගේ ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වන සියලුම ආහාර ජීර්ණය කිරීමට, උකහා ගැනීමට සහ අවශෝෂණය කර ගැනීමට හැකිවන අතර පරිවෘතීය අපද්‍රව්‍ය නිතිපතා බැහැර කිරීම නිසි අයුරින් සිදුවේ. මගේ ප්‍රජනක පද්ධතිය කාලානුරූපව බිත්තර සෛල නිපදවමින් උපදිනතුරු කලර රූපය ආරක්ෂා කර පෝෂණය කරයි. දිවන් වහන්සේ මේ වූ අයුරින්ම පරිපූර්ණ ලෙස මගේ ශරීරයේ සෑම අවයවයක්ම, සෑම පටකයක්ම ක්‍රියා කරන අතර ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ශරීරයේ කිසිදු අක්‍රමිකතාවයක් හෝ විකෘතිතාවයක් ඇති නොවීමට මම අණ කරමි. මගේ මුළු මිනිස් ව්‍යූහය හා මනස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ මහිමයෙන් පරිපූර්ණයි. හාලෙලූයා, ආමෙන්. පියාණන් වන දිව්‍යන් වහන්සේ මට ආදරෙයි, මම ඒ හොඳින් දනිමි. දිව්‍යන් වහන්සේගේ පුත්‍රයාණන් වන ක්‍රිස්තුස් වහන්සේ මට ආදරෙයි, මම ඒ හොඳින් දනිමි. දිව්‍යන් වහන්සේගේ ආත්මයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ මට ආදරෙයි, මම ඒ හොඳින් දනිමි. ශලෝම්.